බලපෙරලිය පිටිපස්සේ ඉන්දියාව හිටිය කියන සාකච්ඡාව සමාජය තුළ තියෙනවා. අපි මම දැන් මේක ඉන්දියාව කියලා ගන්නෑ. හරි? විද බලවේග ඉන්නේ නැති. හරි? ඉන්දියාව කවුද? ඉන්දියාවේ වර්තමාන පාලනයද? ඉන්දියාවේ විපක්ෂයක්ද? වෙන කට්ටියක්ද? ඉතින් අපි රටක් gediya pitin කියන එක දේශපාලනයට එච්චර හොඳ නෑ. හරි? එහෙනම් අපි කියනවා ඉන්දියාවේ වර්තමාන පාලනය. එහෙම නැත්නම් ඉන්දියාවේ වර්තමාන පාලනයට පිටින් ඉන්න අය. එහෙම නැත්නම් ඉන්දියානු විදේශ ප්‍රතිපත්තිය මේ වෙනකොට ක්‍රියාත්මක වෙන විදිය. එහෙම තමයි ගන්න ඕනේ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව වට ගන්න ඕන අය ගොඩක් හිටියා. අපිත් හිටියා. හරි. අපිත් හිටියා. එතකොට එක්සත් ජාතික පක්ෂයේ හිටියා. ඊළඟට TNA එක හිටියා. අපි රට ඇතුලේ වගේම ලෝකයේ ඇතුළත් විවිධ දේශපාලන බලවේග එහෙම නැත්නම් දේශපාලන අර ඔබ කිව්වද අපි රටවල් කියලා කිව්වනේ මොහොතකට තේරුම් ගන්න පහසුවට විවිධ අයට උමනාව තිබුණා. ඒ එහෙම එහෙම උමනාව තිබ්බට දැන් ඔබතුමන්ලා ගත්තත් එක්සත් ජාතික පක්ෂය ගත්තත් මේ පක්ෂ මේ රට ඇතුළෙම Tamange දේශපාලනය කරන රටේම තියෙන පක්ෂනේ. රටේ පක්ෂ රටේම තවත් දේශපාලන මතයක් දරන පිරිසක්. දැන් මේ කතා කරන්නේ එහෙම පිරිසක් ගැන නෙමෙයි. මේ කතා කරන්නේ ජාත්‍යන්තරව ඇයි ඔව් නිකම්මද මේ අතපෙවීම කරන්නේ? නිකම්මද මේ පිටිපස්සට සම්බන්ධ වෙන්නේ ඇවිල්ලා? අධිරාජ්‍යවාදීන් වෙන්න පුළුවන්, ඇමරිකාව වෙන්න පුළුවන්, ඉන්දියාව වෙන්න පුළුවන්. මේ කොතනින් හරි මේ අය මේ අපේ රටේ දේශපාලනයට සම්බන්ධ වෙන්නේ හේතුවක් නැතුවද? එහෙම වෙන්න බැහැ. ඒක මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව තියෙනකොට විතරක් නෙමෙයි උනේ. ඒකත් මතක් කරන්න ඕන. දැන් අපි දුමු ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ ආණ්ඩුව තියෙනකොට ඉන්දියාව තව රටවල් නේ ඉන්දියාව ඍජුවම මැදිහත් වුණා මේ පාලනය වටන්න. මේක බිඳ දමන්න. යටත් කරගන්න. එහෙම කරගත්තා. ඉන්දු ලංකාදී සුම කියලා එකක් ගැහුවා. එක්සත් ජාතික පක්ෂයේ මහා ලොකුයි කියන ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ඉන්දියාව ඉස්සරහ දන ගැහුවා. වැටුණා. අසංකලනට පාවල දුන්නා. මේ වගේ අවස්ථාවල් වලදී ජනතා විමුක්ති පෙරමුණ හැසුරුනේ දැන් දැනට වඩා බොහොම ඉදිරියට ගිහිල්ලා. ඔවුන් දරුණු ලෙස Tamanගේ මතවාදය වෙනුවෙන් පෙනී සිටියද ඉන්දියාවට මැදිහත් වෙන්න. දැනට අපි සංකල්පනේ කියන්නේ නිශ්චිත කාරණයක් නැහැනේ. දැන් මේ ඔබයි මායි කතා කරන වෙලාවේ නිශ්චිත කාරණ අපි හිතනවානේ. මෙහෙම තියෙනවා මේ ඇත්ත තියෙනවා. ඒ කියන්නේ අපේ රට මෙතන වැදගත් වෙන්නේ අපේ රටේ විශේෂයෙන්ම ගත්තොත් භූගෝලීය පිහිටීම. දැන් ලෝකේ බල කඳවුරු දේශපාලනයක් ක්‍රියාත්මක වෙනකොට ඒ බලකඳවුරු වලට අවශ්‍යයි අපිව. අපේ රටේ සම්පත් කොල්ලකෑමකට වඩා ඉතිහාසෙ පුරාම අපේ රටේ මහා ලොකු අපි ඔය කිව්වට මහා ලොකු සම්පතුත් නැහැ. අපි ඔය නිකන් සමහරලාට අතිශෝක්තියෙන් කියන තරමක් තියෙනවනේ. ඒ සම්පත් කොල්ලකෑමකට වඩා ලෝකේ බලවතුන්ට තමන්ගේ ලෝකයේ තුල බලය පවත්වාගෙන යෑමේදී අපේ රටේ මේ පිහිටලා තියෙන තැන පිහිටීම වැදගත්කමක් තියෙනවා. ඔබ කියන අර නිශ්චිත කාරණේ අපිට දැනට පේන්නේ නැහැ කියලා ඔබ සඳහන් කරනවානේ නිශ්චිත කාරණයක්. ඒ නිශ්චිත කාරණේ සීපා ගිවිසුම වගේ එකක් වුණොත් මොකද වෙන්නේ? ඒකම කියලා කියන්න අමාරුයිනේ. යලිත් සීපා ගිවිසුම වගේ ගිවිසුමක් ක්‍රියාත්මක වුණොත් ජනතා විමුක්ති පෙරමුණ එතනදී කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ? බලමු දැන් වුණොත් කියලා කතා කරන උපකල්පනයක් නේ. ඒකනේ උපකල්පන. ඒක මම කියන නොවුනොත් කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. නොවුනොත් අපරාධින අපි දෙන්න මේ සාකච්ඡාව. වුණොත් නොවුනොත් කියන අපි කතා නොකරෙමු. මොකද ඒවා අසම්භාව්‍ය. එතකොට මේ අපේ රට ග්‍රහණය කරගන්න කවදක් තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව වටන්න මේ මීට කලින් ආණ්ඩුව වටන්නත් මැදිහත් වෙලා තියෙනවා විවිධ ක්‍රමවලට. මේ ආණ්ඩුව වටන්නත් ඉදිරියේදී මැදිහත් වෙනවා. ඒ පිළිබඳ කිසිසක් නැහැ. ඒව එහෙම වෙන අතර අපි අපේ න්‍යාය පත්‍රය අපි සකස් කරන්නේ රටට මොකද වෙන්නේ? රටට හානියක් වෙනවා නම් ඔය ඔබතුමී ආපු නිශ්චිත කිවිසුම ගමුකෝ. ඒක හෝ වෙනත් ඕනම දෙයක් සම්බන්ධයෙන් ඔය බොරුවට කෑ ගහන දේශප්‍රේමීන්ට වඩා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රායෝගිකව ඔප්පු කරලා තියෙනවා හැමදාමත් මේ රටට ඒ ආකාරයේ ප්‍රබල රටට හානිකර තත්ත්වයක් එනකොට ජනතා විමුක්ති පෙරමුණ නිකන් හිටියේ නෑ කියලා අපේ භාවිතාවෙන් අපි පෙන්වලා තියෙනවා ඉතිහාසෙ පුරා. වර්තමානය ගැන කියන්න තියෙන අනාගතය ගැන කියන්න තියෙන්නේ ඔය බොරු දේශප්‍රේමීන්ට වඩා අපි ළඟ ඇත්ත දේශප්‍රේමයේ තියෙනවා. මහින්ද මහත්තයාගේ ආණ්ඩුව වටන්න කටයුතු කරත් ඒ හින්දා. ඇත්ත දේශප්‍රේමයක් තියෙන හින්දා.
එතකොට මේ ආණ්ඩුව සම්බන්ධනුත් අපිට කියන්න තියෙන එක. මේ ආණ්ඩුව සම්බන්ධනුත් කියන්න තියෙන්නේ මේ ආණ්ඩුව හරහා රටට ජාතික වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් හෝ දේශපාලනේ ආර්ථික වෙනත් පැත්තකින් වෙන්න පුළුවන් හානියක් සිද්ධ වෙනවා නම් අපි ඊට එරෙහිව කටයුතු කරනවාමයි. ඒ පිළිබඳ සැකයක් තියාගෙන පාර්ලිමේන්තුවේ එක මන්ත්‍රී කෙනෙක් නැතත් අපි එහෙම කරනවා. එක මන්ත්‍රී කෙනෙක් නැතත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාව පදනම් කරගෙන නෙමෙයි ඉතිහාස පුරා අපි එවැනි අවස්ථාවල කටයුතු කරලා තියෙන්නේ. ජනතාව පෙළගස්සන. ඒකට අපිට ඕනතරම් ඉතිහාස අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් වල අපිට අභාවාචක සිද්ධීනුත් තියෙනවා. ධනාත්මක ඒවාත් තියෙනවා. ඒ ඔක්කොම පිළිබඳ අපිට සංක්ෂිප්ත අදහසක් තියෙනවා. ඊට අනුව අපි රට පිළිබඳ ප්‍රශ්නයක් ආවොත් මෙදුම්වාදී වෙන්න පුළුවන්. හරි ඊළම්වාදී වෙන්න පුළුවන්. වෙනත් ස්වරූපයක වෙන්න පුළුවන්. රටට රෙහි වෙන කුමන හෝ කුමන්ත්‍රණයක් ආවොත් ඒ පරාද කිරීම වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හැමදේම අපි කරනවා.